සිංහල සිනමාවට එකතු වෙන අලුත්ම හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. මේ ගීතයෙන් යම්කිසි ශක්තියක් ලැබුණොත් මේ චිත්‍රපටයට, ඒක මටත් ශක්තියක්. සෙල්පියක් ගහමුද? මොකක්? කේන්දිය නිවෙන්නත් එක සෙල්පියක් ගහමුද? මේ චිත්‍රපටයේ මගේ චරිතර මම ආසයි. ඇමති තුමෙක්ගේ ලේකම්. ඉදිරියට කියන්නත් එපා. මම තමයි ඇමතිතුමාගේ බිරිඳ. ඇමතිවරයෙක්ගේ වටේ සිටින මේ පිරිසත් එක්ක එකතු වෙන්න ඔයාලට මොකද වෙන්නේ කියලා බලාගන්න පවුලේ හැමෝටම එකටින්දන් නරඹන්නට පුළුවන්. කමඩි, මම හිතන කමඩි චිත්‍රපටි ගොඩාක් හැදෙනවා. නමුත් ඒවා තත්ත්වයෙන් ඉතාමත් හොඳයි කියලා කියන බැරි චිත්‍රපටි හැදුනා. ඉතින් මේ චිත්‍රපටි ඇත්තටම ඉතාමත් උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය වෙනවා. ඉතින් ඒ නිසා මම බොහොම ආසාවෙන් මේකට සම්බන්ධ වුණා. වෙනුවාට උඹලට අපි දිව්‍ය ලෝකයක් ධන්නවාද, මේක නියම මරසිලන්තයක්. කියවන්න වේතියන්නේ මොන්ඩිසූරියක්, ඒකේ ඉන්නේ රට වළඳන මාර සෙට් එකක්. දේශපාලඥ කොයි විදිහටද මේ සමහර දේශපාලඥ අපි රවට්ටන්නේ කියලා, ඒක දිහා මම දැක්ක හාස්‍යෝත්පාදක ක්‍රමෙන් තමයි ජනතාව දෙක මේ කරයන්නේ. ජය ශ්‍රී ඇමතිතුමා, ජය ශ්‍රී ඇමතිතුමා. මගේ ලේකම් හැටියට රඟපානවා ටෙනිසන් කුරේ. මං හිතන්නේ ඉතිහාසයේ ඉඳලා ගත්තම පළවෙනි වතාවට තමයි මගේ ජීවිතේ මං ටෙනිසන් කුරේක චරිත නිරූපණයක් කරන්නේ. මේක අලුත් අත්දැකීමක් වේවි අපේ ප්‍රේක්ෂක අගාරයට. ජයශ්‍රී ඇමතිතුමා සාමාන්‍යයෙන් දේශපාලනික පසුබිමක් තියෙන කතාන්දරයක්. ඔය ගහලා මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් ඉතින් මේ රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නවල හැටියට ඉතින් මිනිස්සු උදේ ඉඳන් රෑ වෙනකම් පොල්ම ගගයිනේ. දේශපාලන පසුබිමක් තියෙන ප්‍රහසන චිත්‍රපටය. මේක හැමෝටම නරඹන්න පුළුවන්. පවුලේ හැමෝටම එකට ඇවිල්ලා නරඹන්න පුළුවන්. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලෙන් අසීමිත මහජන ප්‍රදර්ශනයට ලැබෙන සහතික අපිට ලැබිලා තියෙනවා. ඒ උනාට මගේ චරිතය ගාතනි කරන්න එපා. මං ජයශ්‍රී ඇමතිතුමා කියන්නේ හිනා වෙලා බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. දැන් ඔය ලැජ්ජ නැහර තියෙන එවුන් දේශපාලනය කරන්නේ. දේශපාලන පසුබිම තුල සිදුවෙන හපංකම්, මෝඩකම්, නොපනත්කම් සහ අනිකුත් කාරණා පෙළම මේක තුල ගැබ්බෙලා තිනවා. ඇමතිතුමෙන් කෙලේකම්ට පුළුවන් ඇමතිව ඇති කරන්න පුළුවන් නැති කරන්න පුළුවන්. මේක හාස්‍ය තුලින් ඉතාම ලස්සන මේ කතාව ලියවිලා තියෙනවා. දේශපාලන යථාර්ථය, වත්මන් දේශපාලන යථාර්ථය මනමින් වටහා ගැනීම අවස්ථාව උදා කර ගන්න හැටියට මම රසික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාම ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම ඇවිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න බලන්න සිනමා ශාලාවට රොක් වෙන්න. ජයශ්‍රී ඇමතිතුමා බලන්න. යවන්න ඔය ඉන්න ගෙම්බන්ගේ පටන් ප්‍රේක්ෂකයන් තීරණය කරනවා චිත්‍රපටි බලන්න. බලලා තීරණය කරන්න ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතයි. මම මොකවත් දන්නේ නැහැ.